කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර රථයක් අද දහවල් කංකසන්තුරේ සිට කොළඹ බලා දහවණේ වූ උත්තරදේවි නගරාන්තර ශ්‍රීගෘග්‍රාමී දුම්රියේ ගැටි අනතුරක් සිදු වුණා. ගණනක් ප්‍රවෘත්ති බලලා ආ මේ මම කඩේ ගාවට යන්නේ පුංචි කරේ. මේ ගෙනලා මේ කෝච්චි එනවා හරිය ඉඳලා. ඉතින් මම මේ මැද පීල්ල හිටියේ. මේ පාර හරිය ඉඳන් ආව කාර් එක සුදු පාට කාර් එක. ඇවිල්ලා මෙහෙම කාර් එක එකපාරට මෙහෙම දැම්මා. දාපුවා කාර් එකේ සයිඩ් එකේ වැදිරා මෙහෙම කෝච්චි එක ඇඹරුණා. ඇඹරිලා එතනින්ම තල්ලු වේගෙන මෙහෙටම ඇවිල්ලා එතන තමයි ගිනි ගත්තේ. කෙනා යාරේ. කාර් එකේ ලොහ අපි එක්කම විතරයි හිටියේ. එයා මැරුණා. එයා මැරුණේ මයිද ගිනි ගැල්ලට නෙමෙයි අර වැදිච්ච පාරට මේකනම් තමයි කඩලා ඔක්කොම දොර ගාලා ගත්තේ. අතුල ඔක්කොම මේ බින්දු දින අය ඉන්න කට්ටිය කරා බට ගහලා ගබ. නිමුයේ මේ අසල්වාසී එකතුලා නේ. ඔව් මේ කට්ටිය තමයි මම ඕස් බඩේ අල්ලලා නිව්වා. එහෙම නොවුනොත් හදිසියෙන් කෝච්චියත් ගිනි ගන්න දෙන්න. කෝච්චිය ගිනි ගන්න දුන්නා. බදුල මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස උපනගරාධිපති දුරේ කටයුතු කළ නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ මහතාද නාගරික කොමසාරිස්වරයා ඉදිරියේ වැඩබහර ගනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙතෙක්ම දුරේ වැඩ කටයුතු කළ ප්‍රියන්ත අමරසිංහ මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන පරිදි ඌව පළාත ආණ්ඩුකාරවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ 2022 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය පසුගියදා බදුල නගර සභාවේ පරාජය වීම හේතුවෙන්. බණ්ඩාරවිල ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් බණ්ඩාරවිල පොලිසිය නිලධාරියෙකු විසින් අහුලාගෙන ඇති අතර ඒ ස්ථාන අධිපතිවරයාට බහර දී තිබෙනවා. මුදල් නැති වූ බවට පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි බණ්ඩාරවිල දික්කරාව ප්‍රදේශයේ හිමිකරුට එම මුදල් ලබා දීමට පසුව පොලිසිය කටයුතු කළා.